අයිබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන්ම ගෙනෙන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත චමල් සහ ෆොන්සේකා අතර උණුසුම් වාග් ප්‍රහාර පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තබයි දන්කොටුවේදී පොලිස් බහරයටගත් පොල්තෙල් බවුසර් දෙකක පිළිකාකාරක අඩංගු බවට තහවුරු වෙයි රටේ සෑම ප්‍රදේශයකටම ප්‍රතිලාභ අත්වල පරිදි යහපත් සෞඛ්‍ය පද්ධතිය ගොඩනගනවා ජනපති අවධාරණය කරයි ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලින්ට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර වෛද්‍ය සංගමේ 43 වන වාර්ෂික අධ්‍යයනය අමතමින් महनूर वैद्य संगमे हतलिस्तुन्मन वार्षिक अध्ययन सचिवारे समारंभक दिन प्रधान आराधित्यालेस जनाधिपति गोटाभय राजपक्ष महता सहभागी वुना मेहदी नव सोयाकेनीम सह विशेषज्ञ अध्यक्ष पिलिबंदव अध्ययन पुलुल विमर्शनेट लक्केरुवा That Sri Lanka managed to perform creditably on this front. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරෝගී ජාතියක් සහතික කිරීම රජයේ පරමාර්ථයක්. දීර්ඝකාලීන ගැටලු හඳුනා ගනිමින් ඊට විසඳුම් සැපීමට වෛද්‍යවරුන්ගේ සහ සෙසු සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගෙන් සමන්විතව පුළුල් සෞඛ්‍ය ප්‍රජාව රජය සමග එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා දිස්ත්‍රික්ක 17ක ගම්මානවල කළ චාරිකාවේදී ග්‍රාමීය සහ වතු ප්‍රජාව මුහුණ දෙන විවිධ ගැටලු ඍජුවම අත්දැකීමට හැකි වුණා. සෞඛ්‍ය පද්ධතිය ජයගත යුතු යම් යම් දුර්වලතා එහිදී හඳුනා ගන්නටත් පුළුවන් වුණා. එම අඩුපාඩු දිගටම පැවතීමට ඉඩ දුන්නොත් බරපතල අහිතකර ප්‍රතිපාක උද්ගත වෙන්න පුළුවන් බව මට පෙනී ගියා. ග්‍රාමීය වශයෙන් මේ තත්ත්වයේ ජය ගැනීමේ අවශ්‍යතාවය සහ සමස්ත ජනතාවට යහපත් සෞඛ්‍ය සහතික කිරීමට වෛද්‍ය ප්‍රජාවේ කඩිනම් සහ සැලකිලිමත් අවධානය යොමු විය යුතු බවයි මෙහිදී මා අවධාරණය කරන්නේ. එවගේම සඳහන් කරන්න අවශ්‍යයි ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයෙකුට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ගොඩනගන බව මා මෙහිදී සඳහන් කර සිටිනවා. මේ ඉලක්කය කෙටි කාලයකදී සපුරා ගැනීම සඳහා නව අදහස් ඉදිරිපත් කරන්න කියලාත් මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. Sri Lankans of all backgrounds and in all parts of the country have access to healthcare at a decent stand. We will need new and innovative initiatives to ensure this in a short span of time. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිතව තිබෙනවා. මේ ඊයේ දින පාර්ලිමේන්තු සභා වාරයේදී පළවු අදහස් කිහිපයක්. You have allowed a convicted murderer to attend parliament. Of course we all agree that he has a right to appeal. You have recognized his right to appeal, but you can't recognize honorable Ranjan Ramanayake's right to appeal. Why are you treating two people in two different ways? You have to follow a uniform path. I think I answered you your argument just now. So pointers are wasting time on this. They are 10 they are 15 kochchara varadi vidiyata chirisang vidiyata mata salakala thiyenoda kiyala e katha nayakawareya metana waadi vela innawa mata kalae usaviyekin yudaha budave daduwa mat dunna man maasa 8ak remand karagena hitiya hira karagena e danduwa dunnama api usavi tulakata appeal kara appeal tunawa thiyeddit mata daduwama dunna dawase indala me katha nayakawareya metana waadi vela inna mata parliamentuwata enna dunna mama anuwata karanawa kiyanna mic ekak denna mic ekak denna එතකොට එන්න අවසර දුන්නේ මමයි කරුණු සලකලා බලලා තමයි කටයුතු කරේ මොකද්ද කියලා අහන්නේ තවුන අතර දුන්නේ නැද්ද මේකට එන්න පාර්ලිමේන්තුවට එන්න අවසර දුන්නේ නැද්ද අහගන්න මොකද්ද ඇයිසේ මේ බොරුවට තමයි හයිය පෙන්නන්නේ බූරෝ තවුසේ අක්කා කරුණාකරලා නිස්සද්ද වෙන්න එන එළියට එළියට යනවා එළියට යනවා එළියට යනවා පෙන්වන්න හයි මයික් එක නැහැ එළියට එළියට
නිස්සද්ද වෙන්න සභාවේ වැඩ කටයුතු විනාඩි 5කට අත්හිටවනු ලැබේ. කුපමණ ගුණ කළත් දුදුනෝ නොවෙති යහපත් මාගේ අතින් යම් කිසි මේ සභාවේදී කාගේ හරි ත්‍රිදුණණං මම පළමුවෙම ඒකන කඩකට වෙනවා ආචාර්ය හර්ෂද සිල්ලාගරු මන්ත්‍රීතුමා ෆුල් කිට් ඇඳලා බොහොම ඩීසන් පිට සභාවෙ ඉන්න ගමන් ඊටම අශීලාචාර සිරස්සලයක් එක්ක ඒ උණුසුම් තත්වය Facebook දාලා මේ සභාවට අගෞරවයක් කරනවා චමල් රාජපක්ෂ මහත්තයා නැගිටලා අයිසේ කියලා මට අත දික් කරලා අයිසේ බොරු කියන්න බාරව මට බැන්නා ඔබතුමා හිටියා උතන තමුන්නාට ඇහුන්නේ නැද්ද ඒකයි තමයි කතාව දිග්ගැස්සුනේ මෙතන බහින් බස් සීමක් වුණා ඊට පස්සේ මට ගහ ගන්න එළියට එන්න කිව්වා මේ තියෙන්නේ මගේ Facebook එක මේකේ තියෙන්නේ චමල් රාජපක්ෂ සරප් වංශයක අතර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හොවමාරුවා මේ ඇවිල්ලා බලන්න මේ එන්න එන්න නෑ එන්න එන්න ඇවිල්ලා බලන්න මේ ඇවිල්ලා බලන්න මොකද්ද තියෙන්නේ දංකොටු ප්‍රදේශයෙන් පසුගියදා සොයාගත් සැක සහිත පොල්තෙල් බවුසර් දෙකෙහි අඩංගු පොල්තෙල් වල පිළිකාකාරක ඇෆ්ලොටොක්සින් අඩංගු බව ඊයේ දින තහවුරු වුණා
සමාගම් තුනක් විසින් මෙරටට ආනයනය කරන ලද පොල්තෙල්වල ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකයේ අඩංගු බවට පරීක්ෂණ ත්‍රිත්වයකින් තහවුරු වීමත් සමග ඒ පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහට ලක් වුණා. ඒ අනුව විෂ පොල්තෙල් පාරිභෝගිකයා වෙත ලැබී ඇද්දයිද යන්න සොයා බැලීම සඳහා දිස්ත්‍රික්ක 25 න් අහඹු ලෙස සාම්පල පහ බැගින් ලබාගෙන පරීක්ෂණද සිදු කළ අතර එෙහිදී සාම්පල් 55ක ප්‍රතිඵල අනුව මිනිසාට අහිතකර නොවන ආකාරයට ඇෆ්ලොටොක්සින් සාම්පල් කිහිපයකදී හමු වූ බවයි අදාළ නිලධාරීන් ප්‍රකාශ කළේ. මේ අතර දංකොටුව ප්‍රදේශයේ තිබී පසුගිය දා සොයාගත් පොල්තෙල් බවුසර්වල ලබාගත් සාම්පලවල ප්‍රතිඵලද මේවන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව එම බවුසර්වල තිබූ පොල්තෙල්වල ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු බවට මේවන විට තහවුරු වී තිබෙන අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අදාළ පරීක්ෂාව සිදු කර ඇති බවයි ප්‍රකාශ කළේ. මෙලෙස පොල්තෙල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව දිගටම පරීක්ෂණ පවත්වන බවත් රජයේ රස පරීක්ෂකට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකයේ වෙත යොමු කළ සාම්පල්වල අදාළ වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරනවා. මේ අතර ජනාධිපතිවරයා විසින් පසුගිය දා පාම් ඔයිල් ආනයනය කිරීමට තහනම් කළේ මහජන සෞඛ්‍යට අහිතකර නිසා බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර මේ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මෙලෙස අදහස් පළ කළා. යාපනය නගරය තුළ රථවාහන හැසිරවීම ඇතුළු රාජකාරී සඳහා යාපනය නගරාධිපතිවරයා විසින් වෙනමම කණ්ඩායමක් යොදවා තිබීම සම්බන්ධයෙන් සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා ඊයේ දින පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. පොලිසිය තුළු ආරක්ෂක අංශ වෙත පැවරී ඇති මෙවැනි රාජකාරී සඳහා පෞද්ගලික වුවමනා මත වෙනත් කණ්ඩායම් යොදවන්නේ කුමන නීතිමය තත්ත්වයක් යටතේද යන්න පිළිබඳව වැඩිදුරටත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇතම් විට ක්‍රියාත්මක වන කණ්ඩායම් කල්ලි සහ එම ප්‍රදේශ ආශ්‍රිතව රටේ පවතින නීතියට පරිබාහිරව යම් යම් පුද්ගලයන් කණ්ඩායම් තමන්ගේ සිතැඟි ආකාරයට විවිධ පාලනයන් ගෙන යාමට දරන උත්සාහයන් පිළිබඳව විවිධ අවස්ථාවලදී තොරතුරු වාර්තා වනවා. මේ ආකාරයට යාපනයේ ක්‍රියාත්මක ඉතා මතභේදාත්මක පාලනයක් පිළිබඳ තොරතුරු මෙවන විට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙමින් පවතිනවා. යාල් මහනගර කාවල් පඩේ යාපනයේ මහනගර ආරක්ෂක බලකාය නමින් යාපනයේ මහනගර සභාවේ නගරාධිපතිවරයා විසින් ආරම්භ කරන ලද බව පැවසෙන බලකායක් යාපනයේ සිවිල් ජනතාවගේ කටයුතු වලට මැදිහත් වෙමින් සිටින බවට පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා. ඒ සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂක රාජකාරිය රථවාහන හැසිරවීම නගරයේ පිරිසිදු කිරීම මහමග කුණු දැමීම කෙල කැසීම ආදී වැරදි සඳහාද දඩ අය කිරීම වැනි කටයුතු මෙම බලකායේ රාජකාරිය බව යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මණිවරණ ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය ආරක්ෂකංශ ඇතුළු වෙනත් ආයතන වලට අයිති මෙම රාජකාරී සඳහා මැදිහත් වීමට මෙවැනි කණ්ඩායමකට හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව අද පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රශ්න කර සිටියා. එකම රටක් එකම නීතියක් නම් අපි දන්නේ විතර එක පොලිසියයි තියෙන්නේ ගරු කතානායකතුමනි. දැන් මේ වෙනකොට යාපනයේ නගරාධිපතිතුමා විසින් වෙනම සිකියුරිටි කණ්ඩායමක් දාලා නගරයේ සියලුම පොලිසිය කරන කාර්යභාරයන් කරන්නේ ඒ සිකියුරිටි කණ්ඩායම. මේ පොලිසිය බාර හිටපු ඇමතුමත් මෙතන ඉන්නවා. මේ දැන් මේ වෙනකොට ඊයේත් මේ කණ්ඩායම තමයි නගරයේ සම්පූර්ණම ට්‍රැෆික් පාලනය කරන්නේ මේ කණ්ඩායම විසින්. වෙනම ඇඳුමක් අඳලා අර පහුගිය කාලේ අර LTT පොලිසිය ඇඳපු ඒ ඇඳුමම තමයි මේ කණ්ඩායම ඇඳන් ඉන්නේ. මේ සම්බන්ධව ආණ්ඩුව දැනුවත්ද මේ සම්බන්ධව ගරු කතානායකතුමනි නැත්නම් මේක බරපතල ප්‍රශ්නයක්. දැන් නගරයේ සම්පූර්ණ ට්‍රැෆික් එක පාලනය කරන්නේ මේ නගරාධිපතිතුමාගේ මේ සිකියුරිටි කණ්ඩායම. මගේ ළඟ සමාජ දාලවල මේ තියෙන ෆොටෝස් ටික ඔක්කොම තියෙනවා. මම හිතන්නේ මේ හොයලා බලුවොත් හොඳයි කියලා මම දැන් අද හවස තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාර්ක සභාව. කරුණාකරලා තමුස්නාංශේ පැමිණෙන්න සියලුම නිලධාරීන් ඉන්නවා. එතකොට අපිට හැකේ කරන පිළිවෙල.
ඒකේ සභාපතිතුමා EPDP පක්ෂයේ සම්පූර්ණම සපෝට් කරපු ආපු සභාපති තමයි ඔබතුමා කියපු විදියට කරලා තියෙනවා. EPDP තමයි ඒක සභාපති. ඔව්. දැන් යාපනයේ පොලිසියට වගකීමක් නැද්ද? එතකොට මේ ට්‍රැෆික් එක පාන. ඒක 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 හවස කතා කරනවා කියලා ඇමතුමා කිව්වා. මෙවැනි ක්‍රියා පිළිබඳව කඩිනමින් රජය සහ ආරක්ෂක අංශ මෙන්ම ඊට අදාළ සියලු අංශ මැදිහත්ව අවධානය යොමු කරමින් කටයුතු කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. දේශපාලන වේදිකාවේ පළවුව අදහස් කිහිපයක් දැන් පොහට්ටුව ඔය එක එක්කෙනාගේ ගෙරවිලි වලට බය වෙන ජාතිය පොහට්ටුවක් නෙවෙයි මේක. මේක බය වෙන්න ඕන වෙලාවේ අපි මේ පක්ෂේ හදනකොට මෛත්‍රීපාල සිසුන් ජනාධිපතිතුමා කිව්වා අපිව පාරක් පාරක් ගන්න ඇවිද්දවනවා කිව්වා. මේ පක්ෂේ හැදුවොත් ගාල්ලේ රැස්වීමකදී කිව්වේ. අපි පාරක් පාරක් ගන්න ඇවිද්ද අපි පාරේම තමයි හිටියේ. අපි පාරේ හිටියේ හොඳ දවැන්ත පක්ෂයක් අද. අපේ පක්ෂේ එහෙම ලේසියෙන් මට්ටු කරන්න පුළුවන් පක්ෂයක් නෙවෙයි. මිනිස්සුන් ගැන තඹ දොයිතුවක හැඟීමක් නැති ව්‍යාපාරික කල්ලියක් තමයි මේ ආණ්ඩුව ඇතුළු ජනාධිපතිතුමාව හසුරුවා. අද වෙනකොට මේ මිත්‍යාව පතුරන ආණ්ඩුව 69 ලක්ෂය ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාව විශ්වාස භංගයට හේතු වෙලා තියෙනවා. දැඩි ලෙස ආණ්ඩුවට කියා සිටිනවා මේ ආණ්ඩුව බලයට ගෙනාවෙත් තරුණයෝ කවදා හරි මේ ආණ්ඩුව ගෙදර යවන්නේ තරුණයා කියලා මෙහෙම කටයුතු කරොත් හොඳට මතක තියාගන්න. ආණ්ඩුවට සමාජයේ යම්කිසි විරෝධයක් තියෙනවා නම් ඒකට අපි අහුම්කම් දෙනවා. ඒ විරෝධය ගොඩනැගුණේ කොහොමද කියලා හොයන්න අපි කටයුතු කරනවා. පහුගිය ආණ්ඩුව වගේ ජනතා විරුද්ධව යට ගන්න අපි කටයුතු කරන්නේ. ඒක ජනාධිපතිතුමා කිව්වේ පුද්ගලයා නෙවෙයි දේශපාලන ප්‍රතිපත්තිය වැදගත්. ජනතාව එක්ක අපි හිටගන්නේ. ජනතාවට යම්කිසි තැනක අසාධාරණයක් වෙනවා නම් ජනතාවගේ යම්කිසි චෝදනාවක් තියෙනවා නම් අපි ඒකට අහුම්කම් දීලා ඒක නිවැරදි කරන්න අපි කටයුතු කරනවා. කොරෝනා වසංගතයේ කාලේ රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්නා ජනතාවට ආණ්ඩුව විසින්. රුපියල් 5000 ගත්තේ සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතිරි කිරීමේ ගිණුම්වලින්. මේ ආණ්ඩුව යන ආර්ථික අර්බුදයත් එක්ක මේ ආණ්ඩුවේ කවදාවත් පියවන්න වෙන්නේ නැහැ. එතකොට මේ සමෘද්ධිලාභීන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම ගිණුම් ටිකටත් බඩුම තමයි. ගෝඨාභය ෆේල් නැහැ. හැම එකක්ම ගෝඨාභය ෆේල්, ගෝඨා ෆේල්, ගෝඨා ෆේල් කිය කිය කියනවා. එහෙම නැත්නම් සර් ෆේල් කිය කියනවා. මේ හැම පැත්තක්ම වල්ලා හැම කඩාත්ම ප්‍රායෝගික සහ ක්‍රමානුකූල දේ රජයක් හැටියට කරන්න අපිට ඕනේ ජනතාව ගැන සොයලා බලලා මේ රටේ ඉදිරිය ගැන හිතන එහෙම මන්ත්‍රීවරු කණ්ඩායමක් කොයි පාර්ලිමේන්තුවට අවශ්‍ය එවැනි නායකයෝයි අපේ රටට අවශ්‍ය අපිට අවශ්‍යයි ජාතික සැලැස්මක් මොන ආණ්ඩුවක්වත් ඇවිල්ලා වෙනස් කරන්නේ නැති අපේ රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට අපේ රටේ ජනතාවට ජීවත් වෙන්න අවශ්‍ය ආකාරයේ ආර්ථික ගොඩනැගීම සඳහා අවශ්‍ය පියවර ගත යුතුයි ඒක ආණ්ඩු වෙනස් වෙනකොට ඒක වෙනස් වෙන්න අවශ්‍ය නැහැ. මේ ආණ්ඩු යන්නේ දේශපාලන තීන්දුවක්. තමන්ගේට සහයෝගය දුන්න තමන්ගේ හෙන්චයිලාට සල්ලි හම්බ කරන්න ඕනේ ක්‍රමයක් ඇති කිරීම සඳහා මිසක් මේ රටේ අවශ්‍ය ප්‍රශ්න විසඳන්න නෙවෙයි. පේෂකර්ම රෙදි ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අත වශයෙන් දැන් අවුරුද්දට අපේ දේශීයත්වය උපනම්වන්න පුළුවන් දේශීය රෙදිපිලිවලින් සැරසීම සඳහා යම් පෙළඹවීමක් ඇති කළ යුතුයි කියලා අපි විශ්වාස කරන අපේ අමාත්‍යංශය විදිහට. මොකද දැන් කොළඹ නගරේ පවා හැම නගරයකම දැන් විශේෂයෙන්ම බතික් ඒ වගේම අත්‍යන්ත පේෂකර්ම විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනාගාර ඇති වෙමින් තිබෙනවා. ඒක ලොකු ශක්තියක්. දැන් පාර්ලිමේන්තුවේ සම්මත කරා විශේෂයෙන්ම ලංකාවට ප්‍රින්ටඩ් බතික් ගේන්න එක නතර කරයි. ඒ වගේම පිටරට ඉඳලා ගේන සියලුම පේෂකර්ම රෙදි ගෙනෙන තහනම් කරා. අපේ පාර්ලිමේන්තුවේ අපි එක අලුත් විධි විධානයක් ගෙනල්ලා ගැසට් පත්‍රයක් ගෙනල්ලා අලුත් HS කෝඩ් එකක් හදලා HS කෝඩ් එකක් තිබුණේ නැහැ මේකට විශාල වශයෙන් රෝල් පිටින් ආවා මේ printed batik ලංකාවට. ඒ නිසා ඒ අනුව දැන් ලංකාවට ගේන batik රෝල් පිටින් ගේනවා සම්පූර්ණයෙන් අතර වෙනවා. උදාහරණයකට මම ඔබට කියන්නම් ගිය අවුරුද්දේ දහම් පාසල් සාරී පමණක් අවශ්‍ය ලැබුණා 76000. හැබැයි මේ 76000ම ටෙන්ඩර් එක ගන්නේ ලංකාවේ කෙනෙක් ගෙන්නන්නේ ඉන්දියාවේ. මේක තමයි තිබුණ ප්‍රශ්නේ. ඉතින් අපි දැන් ඒක නැවැත්තුවා. ඒ අනුව ලංකාවට අත්‍යන්ත පේෂකර්ම රෙදි ගේන එක සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. මෙච්චර කාලයක් මේ ඉන්ක්වයරි ඉවර නැද්ද පල්ලි සේඩිකේ? දැන් තාම දැන් අවුරුදු 8 ඉඳලා තාම ඉවර නැහැ. අපි මේකේ පැමිණිල්ල කරේ 2018 හත දින මූලික විමර්ශනයක් කරා මේ සිද්ධිය දැනගත්තත් එක්කම ශ්‍රී ලංකා ක්‍රිකට් account එකක් විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ මේ account එක රන් වෙනවා මිලියන 29ක් මේකට ලංකා මුදලින් බැර වෙලා තියෙනවා. ක්‍රිකට් ආයතනයෙන් එවන වාර්තාවට එහා ගිය ඔබතුමාගේ පැත්තේ අභ්‍යන්තර විගණන එහෙම දාලා මේ ගැන වාර්තාවක් අපිට අවශ්‍යයි. සභාපතිතුමා ඔබතුමාලා දන්නවා ඔබතුමාලගේම ආයතනයේම නිලධාරියෙක් මැදිහත් වෙලා වෙනත් ගිණුමකට මේ මුදල් ලැබුවා. හරිනේ මං කියන්නේ?
හරි ඉතින් අපි හිතන් නෑ නෑ don't say හිතන්නේ ඒක තමයි වෙලා තියෙන්නේ ක්‍රිකට් පාලක මණ්ඩලයට එන්න තියෙන මුදල ඒක ඔබතුමාලගේම සංවිධානාත්මක මණ්ඩලයේ පිරිසක්ම සංවිධානය කරලා මේ සල්ලි වෙනත් account එකකට යවා ගත්තා නෝද ඔබතුමාලගේ නිලධාරීන්ට පාලක මණ්ඩලය ඇතුලේ ගත්ත පියවර මොකද්ද අපි ආගේ වැඩ නැවතුවා पूर्ण परीक्षण पालक मंडल अध्यक्ष बोर्ड कंट्रोल මේ කණ්ඩායමේ යම් කිසි වැරදි තීරණ තියෙනවා නම් මේවා සම්බන්ධව නෛතික ක්‍රියාමාර්ග ගැනීම කිසිම වැරද්දක් නැහැ. ඒක සම්බන්ධව අපට ගන්න පුළුවන්. අනික ක්‍රීඩා අධ්‍යක්ෂක යම් කිසි ශක්තිමත් රෝල් එකක් ප්ලේ කළ යුතුයි. පේන විදිහට ඔබතුමා ලේකම්තුමා මත පදනම් වෙනවා වගේ ගතියකුත් තියෙනවා. මේ අතර ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ක්‍රිකට් පාලක මණ්ඩලය කියන්නේ ස්වාධීන ආයතනයක්. ස්වාධීන ආයතනයක් වුණාට ලංකාවේ ජාත්‍යන්තර ICC නීතියට වගේම ලංකාවේ ක්‍රීඩා නීතියට යටත් निर्देश සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මේ නිමවට පත්වනවා යලිත් හමුවෙමු 10වල් 12 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්